යි පෝහන් අදත්තභ එකතු වෙලාඉන්නේ ලක්නාරා එඩියුකේෂන් සම්ගින්. ඉතින් අද අපිකරන්නේ යන්නේ බුද්ධාගමේ එකොලොස්වැිනිශ්‍රේණී දොලොස් වැනි පාඩම වුණ සසරදුකත් දුකින්මදී මතුගන්වන බෞද්ධ හේතු පල ධර්මය කියන පාඩමේ දෙවනි කොටස එනං අපි ඉදිරියටම කරගෙන යමු. ඒ ලට පේන අද ොට දාල ප්‍රශ්නාවලට තියෙන්නේෙ කොලේකොයි පාණිකයි අරගෙන මම්මයි පාඩම කියලදනට පස්සේමේ ප්‍රශ්නවලට තනයියම උත්තර ලියනෙක. ඉට පස්සවයාල පුළුවන් අල ුත්තර හරිදි කියල ම ීඩියෝ එකගේ අන්තිමට දාලති නොත්තරතික සුඳල බලන. ඉති අද කොටසට දාල පලවෙනි ප්‍රශ්නේ තමයි, තන්හාාව මූල් කොට සමාජයේ කලකෝලාහල ඇතිවන ආකාරය පටිච සමුපපාදයට අනුව පෙන්වාදී ඇති සූත්‍ර දේශනාව කොමක්ත. ෙවනි ප්‍රශන ත මයි. උපත්කම යන සමාජ කැඩලුව නැතිවන ආකාරය පටිච සමපාදයට අනුව පෙන්වාදී ඇති සූත්‍ර දේශනාව කොමක්ත. තුන්වැනි ප්‍රශ්නය තමයි භෞතික ධර්මයන්ගේ ක්‍රියාකාරිත්වයට ද පටිච්ච සමපාදනයාය ධර්මය පොදු වූුවක් බව දරගෙනි උපමාවෙන් පැහැදිරි කර දක්වන සූත්‍ර දේශනාව කොමක්ත. සසර දුකත් දුකින්මිදීමත් උගන්වන බෞද්ධ හේතුඵල ධර්මය. පටිච සමමුප්පාදේහම නැත්තම් හේතුඵල දහම බුදුරජණන් වහන්සේ වෙසෙන් සංසාරගත දුක ඇතිවනහා නැතිවනාකාරයේ පෙන්වාදීමට වගේම සමාජගත දුක ඇතිවන්හා නැතිවනාකාරේ පෙන්වාදීමටත් භාවිතා කරලා තියෙන. සමාජයේ පවතිනා දුරාචාරය අසමගිය දිලින්දුුකාමා සමාජ විශ්ෂමතා නුගත්කමා ජාතිවාදී අරගල වගේ ගැටලෝ අපි නිතර නිතර කතා කරන දේවල්. එතින් මේ ගැටලුුවවලට අපින් නිත්තර පිළියම්ද හොයෙනවා. හැබැයි ලබාදන පිළියම් බොහෝ විටා සාර්ථකයට හේතුව පිළියම් හොයාදී ගැටලුවට තුඩු දීලත්තියෙන මූලික හේතුව අමතක කරලා බිසඳුම් හොයනක. ුදුරජණන් වහන්සේ විසයෙන්, ලොව සමාජ කැටලු ඇතිවනහා නැතිවන ආකාරය, හේතුඵල දහමට අනුව බොහෝ සූත්‍රධර්මයන්ගේ පෙන්වල දීල තියෙනවා. දිලින්දාන්ට දනෝපායන මාර්ග නැතිවීම නිසා බොහෝ සමාජ ප්‍රශ්න ඇතිවන ආකාරය හා දුප්පත්කම කියන සමාච කැටලුව නැතිවන ආකාරය චකවත්ති සීහනාද සූත්‍රයේ, පට්ටිච්ච සමපාදට අනුව පෙන්වලදීල තියනෝ. බුදුරජණන් වහන්සේ දිලින්දන්ට දනෝපායන මාර්ග නොමැතිවීම නිස්සා බොහෝ සම්මාජ ප්‍රශ්න ඇතිවන ආකාරය පෙන්වල දීල තියන්නේ මෙන මේ විදිහටයි. මහනෙනී තුප්පතොට්ට ධානය නූපපොදිනා කල්හි දිලිඳුකම වැඩිවිය. දිලිඳුකම වැඩිවීම නිසා ස්ොරකම වැඩිවිය. ස්ොරකම නිසා අවිආයුද බහුලවිය. අවි්‍යයුද බහුලවීම නිසා ප්‍රාණගාතය ඇතිවිය. ්‍රගය නිසා ොරුකීම කේලංකීීම ඇතිවිය. බොරකීම කේලංකීම නිසා අනිසිකාම සේවනය ඇතිවිය. අනිසිකාම සේවනය නිසා රළුවචන හිස්ස වචන ඇතිවිය. රලුවචන හිස්වශ්චන නිසා මිති්‍ය දුෘෂ්ටිය ඇතිවිය මිති්‍ය දුෘෂ්ටිය නිසා අධර්මෙහි ඇල්ම බිසම ලෝබය හා මිත්‍යා ධර්ම ඇතිවිය. එම කරු නිසා මෝපියන්ටගරු නොකරන පැවිද්ධන්ට නොසලකන කුළ ෙටුව පදන අ. සජ ඇති. බුදුරජණන් වහන්සේ දුප්පත්කම කියන සමාජ ගැටලුවන් නැතිවන ආකාරය පටිලෝම පටිච්ච සමෝපාද න්‍යායට අනුව මෙන මේ වි්‍යහත පෙන්වල දි තියෙන. දිලින්දන්ට ධනයා ලැබීමෙන් දිලින්දුකම නැතිවේ. දිලින්දුකම නැතිවන විට සොරකම නැතිවේ. සොරකම නැතිවන විට අවිායුද අවශ්‍ය නොවේ අවිහායුත නැතිවනවිට ප්‍රාණගාතය සිදු නොවේ ප්‍රාණගාතය නැතිවන විට බොරුව කේලම නැතිවේ. බොරුකීම කේලම් කියම නැතිවන විට අනිසිකාම සේවනය නැතිවේ අනිසි කාම සේවනය නැතිවන විට රළුවචන හිස් වචන නැතිවේ. රළු වචනහා හිස්වචන නැතිවන විට මිත්‍යා දෘෂ්ටිය නැතිවේ මිති්‍ය අ දුෘෂ්ටිය නතිවන විට අධර්මයහි ඇල්ම විසම ලෝබය හා මිත්‍යා ධර්මය නැතිවේ අධර්මයහි ඇල්ම විසම ලෝබයේල් මිත්‍යා ධර්මය නැතිවන විට මෝපියන්ට ගරුකරන පැවිද්දන්ට සලකන කුල දෙටුවන් පුදන. ද හැමි සමාජයක් ඇතිවේ. මහනිධාන සූත්‍රයේ තන්හාව මුල්කොටගෙන සමාච්‍යය කළකොල්හල් ඇතිවන ආකාරය පටිච්ච සමුපාදයට අනුව පෙන්නවලදීර තියෙනවා. අනුලෝම පටිච සමුපාද න්‍යයාය තමයි මෙහිදී භාවිතා කරලා තියෙන්නේ වේදනාව නිසා තන්හා ඇතිවේ තන්හාව නිසා රූප ආදී අරමුණුස්වොයයි සෙවීම නිසා ලැබීම සිදුවේ ලැබීම නිසා හොඳ නරක විනිශ්්‍යය කරයි විිනිශ්්‍යය නිසා චන්දරාග ඇතිවේ චන්දරාගය නිසා මමත්වය ඇතිවේ මවත්වය නිසා මසුරු කමැතිවේ මසුරුකම නිසා ආරක්‍ෂා කිරීමේ මැතිවේ ආරක්‍ෂා කිරියම් නිසා දඩුමුගුරු දැරීම අවි දැරීම කළකොළහල විවාද ඇනුම්බැනුම් කේලම් බොරු කීීමදී ලාම්මක අකුසල ධර්මයෝ ඇතිවේ. අගගි වච්චකොත්ත සූත්‍රයේදී කෙති සාකච්ඡාවක්තොඩින් දරගිනි යන භෞතිකවස්තවන් අතර ඇති හේතුඵල සම්බන්ධය බුදුරජණන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා ඔප ඉදිරියේ ගින්වක් දැල්වන කල්හි දැල්වේ යැයි පෙනේද එසේය දැල්වේ යැයි පෙනේ කුමක් හේතු ප්‍රත්‍ය කොටගෙන ඒ ගින්න දැල්වේ ද. ියලි ගොම පර්ඩලා ආදී හේතු ප්‍රත්්‍යකොටගෙන ගින්න දැල්වේද. ඔබ ඉදිරයේ ගින්න නිවී ගිය කල්හි ඒ ගින්න නියවනීයයි පෙනේ. එසේයා ගින්න නියුණු කල්හිී ඒ ගින්න නියුණු බව පෙනේ. කුම හේතු ප්‍රත්්‍ය නැති වූ කල ගින්න නිවී යන්නේද. දර පණඩලා ආදී හේතු ප්‍රත්්‍යය නැති කල්හිිය. මෙය ඇති කල්හිී මෙය ඇත. යන නියමය අනුව දර ඇති කල ගිනි ඇත. මෙය නැති කල්හි මෙය නැත යන නියමයා අනුව දර නැති කල ගිනි නැත. බෞතික ධර්මයන්ගේ ක්‍රියාකාරිත්වයට ද පටිච්ච සමුප්පාද න්‍යාය ධර්මය පොද වූ බව දරගිනි උපමාවෙන් අපිට පැහැදිල් ඉවෙනවා. සියල්ල ඊෂ්වරගේ කැමැත්ත බලයානුව සිදුවේ සියල පූර්ව කර්මයානුව සිදුවේ සියල්ල අහේතුකව ඉබේ සිදුවේ කියන පිළිගැනීම් තුනින් බැහැරවෙලා සියල්ල. හේතු පලනි අය ධර්මයානුව සිදුවේ යැයි පිළිගැනීම බුදුරාශණන් වහන්සේගේ ධර්මයේ දේශනා මගෙන් තහවුරු කොට, කියනවා ඉතින පෙස්ස අර්ථකත්වයට වගේම අසාර්ථකත්වයට හේතුව දේවකැම් ඇතහෝ පෙරකර්මය පමණකුම නෙමේ. ජයහෝ පරාජය අහේතුකව සිදුවෙන් දෙනෑ. විභාග අස්වමත්වීම කියන ගැටලුව පටිච්ච සම්මුපාදේයට අනුව සිදුවන ආකාරයාබි බලමු. පාසල් නුභවිනීම හේතුවෙන් පාඩම් අත පසුවෙනවා. ඉතින් පාඩම් අතුකත්ස් වෙන හින්දා විශෂය අවබෝධයාඩුවෙන. විශ්‍යවබෝධයා අඩිවැෙන නිසා විශෂය දුර්වල වෙනවා. විශය දුර්වල වන නිසා සාර්ථකව පිළිතුරු සපයන්න බැරිවෙනවා. සාර්ථකව පිළිතුරු නොදීම නිසා ලකුණු අඩුවෙන් ලැබෙනවා. අඩු ලකුණු ලැබීම නිසා විභාගය අසමත්වෙනවා. විභාගය අසමත්වීම නිසා පූර්ණ පෞෂයකකිනියොත් ශිෂ්‍යයෙක් බිහිි වෙන්නෙ නෑ. ඒත් එකම අපි බලමු ඳ එහම නැතම් විභ්භාග සමත්වීම කොහොමද පටිච්ච සම්පාදනියායට අනුව සිද්ධවෙන්න කියලා දිනපතා පාසල් පැමිණීම නිසා පාඩම් පහසු වෙනවා පාඩන් පහසු වීමනිසා විශය අවබෝධය වැඩි වෙනවා විෂය අවබෝධ වීමෙන් විශය දුර්වලවෙන්න නෑ. විිෂ අවබෝධය නිසා සාර්ථකව පිළිතුරු සපයන්න පුළුවන් වඩවා. සාර්ථකව පිළිතුර සැපීමෙන් විෂයට වැඩි ලකුණු ලබාගන්න පුළුවන් වෙන. වැඩි හකුණු ලැබීම නිසා විභාගයක් සමත් වෙන. විභාගය සමත්වීමෙන් පූර්ණ පෞර්ෂයකකිනියෝ ශිෂ්‍යයෙක් පිහිවෙන. ප් තන්හාාව මුල් කොට සමාජය කල කෝලහල ඇතිවනආකාරය, පටිච්ච සම්මුප්පාදයට අනුව, පෙන්වාදී ඇති සූත්‍ර දේශනාව කුමක්ද. පිළිතුර තමයි මහා නිධාන සූත්‍රය. දෙවැනි ප්‍රශ්නය දුප්පත්කම යන සම්මාජ ගැරලුව නැතිවනආකාරය, හෝ ඇතිවනාකාරය, පටිච සමපාදයට අනුව පෙන්වාදී ඇති සූත්‍ර දේශනාව කුමක්ද. පිළිතුර තමයි චක්කවත්ති සීහනාද සූත්‍රය. තුමනි ප්‍රශ්නයා බෞතික ධර්මයන්ගේ ක්‍රියාකාරිත්වයටද පටිච්ච සමූපාද න්‍යාය ධර්මය පොද වූවක් බව, දරගිනි උපමාවෙන් පැහැදිලි කර දක්වන සූත්‍ර දේශනාව කුමක්තා, පිළිතුර තමයි අගගී වච්ච ගොත සූත්‍රය.